review කරමු RTX 3060 එක Lenovo Legion gaming laptop එක. සාදරෙන් පිළිගන්නවා තවත් interesting gaming laptop review එකකට. ඉතින් අද මං ගාව තියෙන Lenovo Legion gaming laptop එකක්. ඉතින් සාමාන්‍යයෙන් laptop review කරද්දී හැම දෙයක්ම balance එකේ තියෙන laptop සාමාන්‍යයෙන් ඉඳලා හිටලා තමයි ලැබෙන්නේ, විශේෂයෙන්ම gaming performance සහ cooling වලට අපොම්. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් අද Lenovo Legion මේ laptop එකේ review එක ඔයාලට අරගෙන එන්න මේ laptop එක අපිට දීලා තියෙන්නේ Unity Plaza එකේ Winds of Technology shop එකෙන්. ඉතින් ඔන්න Winds of Technologies ඒ වගේම Red Line Technologies shops වලින් ඔයාලට මේ gaming laptop එකේ review එක බලුවට පස්සේ මිලදී ගන්නවා නම් ගන්න පුළුවන්. ඔන්න පල්ලෙහා description එකේ මම links දාලා තියෙනවා. පැකේජ් එකේ එන දේවල් ගැන ඊළඟට කතා කරමු. අපිට තියෙනවා අපේ Lenovo Legion gaming laptop එක. මේක කිලෝ 2 මාරක් විතර බරකින් යුත් වෙනවා. ඒ වගේම තමයි අපිට තියෙනවා අපේ charging cube එක. මේක gram 975 කේමන් නැත්නම් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් බර වෙනවා. gaming laptop එකක් කියලා කියවම මේ වගේ charging cube එකක් අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා කියන එක කියන්න අවශ්‍යයි. මොකද මේ තියෙන laptop එක power up කරන්න අනිවාර්යයෙන්ම මේ 300 watt power adapter එක, එහෙම නැත්නම් charge එක අපිට අවශ්‍ය වෙනවා, charging cube එක. ඉතින් මේ හරහා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් laptop එක ගන්න power එක කොච්චර powerful ද කියන එක. මේ දේවල් එක්ක අපිට Lenovo L300 gaming mouse එකක් include කරලා තියෙනවා package එකේ. gaming වලට ගන්න laptop එක කොන්න අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් අපිට package එකේ තියෙනවා. මෙතනදී අපිට තියෙනවා Intel i5 11400H CPU එකක්. මේක 6-core 12 thread CPU එකක්. ඒ වගේම තමයි 4.5 GHz turbo boost clock එකක් අපිට Intel Arc site එකේ දාලා තිනවා. ඒ වගේම තමයි 16GB DDR4 3200 MHz RAM එකක්, 8GB sticks දෙකක් විදිහට මෙතනදී include කරලා තියෙනවා. ඒ වගේම අපිට 512GB NVMe M.2 SSD එකක්, වගේම RTX 3060 6GB laptop GPU එකක් මෙතනදී include කරලා තිනවා. Intel UHD graphics අපිට on board විදිහට ලැබෙනවා. ඒත් එක්කම Windows Home ඇක්ටිවේට් කරපු වර්ෂන් එකක් අපිට මෙතනදී ලැබෙනවා. මේ දේවල් එක Windows 11 වලට මේ හරහා අප්ග්‍රේඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ලැප්ටොප් එකේ ඩිසයින් එක විදිහට ගත්තොත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මෙටල් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි අපිට මෙතනදී ලැප්ටොප් එක 180 degrees මෙන්න මේ විදිහට ඕපන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ ස්ට්‍රොං හින්ජ් එක සහ ඩිසයින් එකත් එක්ක. ඒ වගේම අපිට ඇතුළෙත් ඉන්ටර්නල් විදිහටත් මෙටල් ෆිනිෂ් එකක් තියෙන්නේ. ලැප්ටොප් එකේ යට කොටස අපිට ප්ලාස්ටික් ෆිනිෂ් එකක්. ඒ වගේම ඊටමත් ලොකු ඉන්ටේක් ඒරියා එකක් සහ එක්සෝස්ට් කරන්න අපිට තියෙනවා වෙන්ට්ස් 4ක් 4 පැත්තෙන්ම. මේ හැම දෙයක් එක්කම ලැප්ටොප් එකේ අනිවාර්යයෙන්ම highlight කළ යුතු දෙයක් තමයි design wise අපි ගත්තම අපිට මේ ලැප්ටොප් එකේ size වල තියෙන ports අවම කරලා තියෙනවා. ඉතින් මේ ports හරහා අපිට සාමාන්‍ය USB type C, ඒ වගේම headphone mic combo එකක් සහ අනිත් පැත්තේ USB type A port එකක් include කරලා තියෙනවා. shutter lock button එකත් එක්ක. මේ shutter lock button එක හරහා අපිට අපේ webcam එක hardware button එකක් විදිහට ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් එක ලැප්ටොප් එකේ ports හැම දෙයක්ම අපිට include කරලා තියෙන්නේ පිටිපස්සේ. ඉතින් මේක Lenovo Legion laptop වල එන highlight එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා gaming කරනවා නම් ඔයාගේ gaming mouse එකක් වගේ මේකට connect කරගන්න අවශ්‍ය නම් wire එතනදී ඒ ports ටික පිටිපස්සේ තියෙන එක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද clutter එක බොහෝ දුරට මේ හරහා අයින් කරගන්න පුළුවන්. ඉතින් design wise ඊටමත් හොඳ design එකක් කියලා මේක කියන්න පුළුවන්. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක ගැන අපි කතා කරද්දී අපිට තියෙනවා 165Hz 1080p ස්ක්‍රීන් එකක්. ඉතින් ගේමින් ලැප්ටොප් එකක් කියලා කියවම අනිවාර්යයෙන්ම මේ වෙනකොට online competitive multiplayer games වලට ආපුවම එතනදී refresh rate එක වැඩි වෙන තරමට ඔයාට ඒක අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් වෙනවා. ඉතින් මේ හරහා මම games කීපයක්ම test කරලා බැලුවා. මේ games වලට හරියන විදිහට hardware spec එකක් වගේම ඒ hardware spec එකෙන් උඩරිම output එකක් ගන්න අවශ්‍ය කරන display එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට matte display එකක් තියෙන anti-glare බොහොම
පහසු S2 එකට වෙන reflections නැති නිසා ඒ වගේම Dolby Vision එක වගේම Nvidia G-Sync capability එක මෙතනදී තියෙනවා. ඉතින් මේ හරහා කියන්න අවශ්‍ය දෙයක් තමයි මේ හැම දෙයක්ම එකතු වෙලා හැදෙන ලැප්ටොප් එකක් කියලා කියන්නේ සෑහෙන අඩුමක් කලින් කියවා වගේම පටන් ගද්දිම තියෙන combination එකක් කියලා කියන්න පුළුවන් අපිට G-Sync support කරන display panel එකක් මෙතනදී තියෙනවා. මේක අපේ RTX 3060 GPU එකත් එක්ක එකතු වුණාම අපිට G-Sync හරහා stuttering එහෙමත් නැත්නම් tearing නැතුව ඉතාමත් smooth gameplay එකක් මේ high refresh rate වලදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හැම දෙයක්ම හරියටම balance කරපු laptop එකක් කියලා කියන්න පුළුවන් package එකක්. ඒ වගේම අපිට 720p webcam එකක් සහ mic array එකක් මේ laptop එකේ include කරලා තියෙනවා. Connectivity විදිහට ගත්තම අපිට තියෙනවා විශේෂයෙන්ම කලින් කිව්වා වගේ size වල තියෙන ports බොහොම අඩුයි. අපිට තියෙනවා USB type C port එකක් ඒ වගේම mic headphone combo එකක් වගේම USB type A port එකක් side වලින් මේ ඔක්කොම USB type A සහ type C port 3.2 USB 3.2 gen එකෙන් එන ports කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි පිටිපස්සේ අපිට තියෙනවා RJ45 port එකක් ඒත් එක්කම අපිට තියෙනවා USB type C port එකක් Thunderbolt හරහා මේ හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි USB type C හරහා charge නුත් මේකට support කරනවා. USB type A ports දෙකක් සහ HDMI port එකක් තවත් USB type A port එකක් සහ අපේ charging port එක. ඉතින් මේ දේවල් එක laptop එකේ connectivity එක විදිහට ගත්තොත් අපිට Wi-Fi වගේම Bluetooth connectivity එක මෙතනදී තියෙනවා. ඒ ඇරෙන්න අපිට RJ45 තියෙනවා network එකකට connect වෙන්න. හැම දෙයකින්ම balance වෙච්ච laptop එකක් කියලා මෙතනදී විශේෂම gaming laptop එකක් කියලා කියන්න පුළුවන්. Sounds වලට ආපුවම මේ laptop එකේ අපිට නැහිමි surround sound include කරපු sound setup එකක් තියෙන්නේ. ඉතින් දැන් ඕගලන්ට බලන්න පුළුවන් මොන විදිහටද මේකේ sound එක තියෙන්නේ කියලා. Keyboard layout එක සහ trackpad එක ගැන කතා කරද්දී අපිට තියෙනවා full keyboard එකක් numpad එකත් එක්ක බොහොම පහසුවෙන් type කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතනදී මේ තියෙන metal texture එකත් එක්ක metal finish එකත් එක්ක බොහොම අතට සුමටව type කරන්න පුළුවන් විදිහට පොඩි groove එකක් මෙතනදී හදලා තියෙනවා. ඒ කියන්නේ keyboard එකේ keys ටික උඩට එද්දී ඒ හා සමානව මේ තියෙන උඩ කොටස අපිට පල්ලෙහාට ගිහින් තියෙනවා. ඉතින් මේ හරහා බොහොම පහසුවෙන් type කරන්න පුළුවන් වැඩි වෙලාවක් ඔයා විශේෂයෙන්ම ටයිප් කරන වැඩකටයුතු වලට මේක පාවිච්චි කරොත් ඒ වගේම තමයි නම් පෑඩ් එක ඉන්ක්ලූඩ් කරලා තියෙන නිසා ඔයාට වගේ අනෙත් වැඩකටයුතු වලදීත් පාවිච්චි කරන්න බොහොම හොඳ ස්පේස් එකක් එක්ක ෆුල් කීබෝඩ් එක මෙතනදී ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ට්‍රැක් පෑඩ් එක විදිහට ගත්තොත් මෙටල් ෆිනිෂ් එකත් එක්කම ඉතාමත් ලොකු ට්‍රැක් පෑඩ් එකක් තියෙනවා අපිට අවශ්‍ය කරන වැඩකටයුතු බොහොම පහසුවෙන් කරගන්න. එහෙනම් මේ දේවල් එක අපි කතා කරමු ලැප්ටොප් එකේ gaming performance කොහොමද කියලා. මෙතනදී පළවෙනිට මම test කරපු game එක තමයි Fortnite game එක. මෙතනදී epic settings යටතේ අපිට සාමාන්‍යයෙන් frame rate එක 80ක් විතර ලබා ගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ frame rate එක වැඩි වෙනවා මේ තියෙන්නේ epic settings යටතේ. anti-aliasing මේ හැම දෙයක් එක්කම epic settings යටතේ game එක play වෙන ගමන් capture කරපු footage එකක්. ඉතින් capture කරද්දී GPU එකට තව ටිකක් stress එක වැඩි වෙනවා. කොහොම වෙතත් වන්න අපිට 80 සහ mid settings වලට දැම්මොත් medium හෝ high settings වලට ඉතමත් ලොකු refresh rate එකක් ලබා ගන්න පුළුවන් FPS එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම 144Hz 165Hz කිසිම ගැටලුවක් නැතුව මෙතනදී Fortnite game එකේදී balance කරලා අපිට ලබා ගන්න පුළුවන්. GTA 5 game එක ඊළඟට අපි test කරලා බලුවා very high settings හැම එකක්ම දැම්මට පස්සේ අපිට frame rate එක 110ක් වගේ තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ දේවල් එක game play එකේ ඔයගොල්ලෝ බැලුවොත් අපිට කිසිම ගැටලුවක් නැතුව මේ smooth frame rate එක ඔයාලට බලා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මේක 110න් උඩ තිබ්බට සාමාන්‍යයෙන් low විදිහට ගත්තොත් 110ක් 100ක් අතර තමයි frame rate එක එහා මෙහා වෙන්නේ. මේ දේවල් එක Apex Legends game එක මම very high ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් settings මොන විදිහටද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. හැම setting එකක්ම උපරිමයට මෙතනදී දාලා තියෙනවා. මේ දේවල් එක්ක Apex Legends game එක 165Hz full
refresh rate screen එකේ අපිට මෙතනදි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න competitive multiplayer online games play කරන කට්ටියට ඊටමත් හොඳ laptop එකක් කියලා මේක කියන්න පුළුවන්. මේ දේවල් එක්ක ඊළඟට මම කරපු දේ තමයි ඔයගොල්ලෝ මේ game එකේ විශේෂයෙන්ම දකුණු පැත්තේ උඩ තියෙන temps වලට හැගාගෙන හිටියනම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති CPU සහ GPU temps කියන දෙකම සාමාන්‍යයෙන් Celsius අංශක 77 range එකෙන් උඩට ගියේම නැහැ. ඉතින් මේ දේවල් එක ඊළඟට blender test එක කරලා බලුවා. ඉතින් blender test එක හරහා CPU එක විශේෂයෙන්ම stress කරද්දී අපිට බලා ගන්න පුළුවන් උනේ උපරිමයක් විදිහට Celsius අංශක 77ක උපරිමයක් තමයි මෙතනදී CPU එකේ බලා ගන්න පුළුවන් උනේ. ඉතින් laptop එකේ cooling ගැන වෙන කියන්න දෙයක් නැහැ. මේ දේවල් එක ඊළඟට 3D mark benchmark එක අපි run කරා මෙතනදී 8209 එක total score එකක් අපිට ලැබුණා GPU එක විදිහට 8431ක් සහ CPU එක විදිහට 7145ක් අපිට ලැබුණා temps විදිහට වාර්තා වෙන්නේ CPU එකේ වැඩිම temp එක Celsius අංශක 76ක් සහ GPU එක Celsius අංශක 71ක් laptop එකේ cooling ගැන කතා කරද්දී ඔයගලන්ට අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍ය දෙයක් තමයි මෙතනදී මේ තියෙන ලොකු intake area එක සහ fans දෙකක් වගේම මේ laptop එකේ අපිට vent areas හතරක් තියෙනවා පැති දෙකෙන් සහ පිටිපස්සේ මේ සම්පූර්ණ setup එකත් එක්කම ඔන්න laptop එකේ cooling ගැන games වලදී මං කිව්වා වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ගන්න පුළුවන් උපරිම output එක ගන්න පුළුවන් battery life එක ඊළඟට මේ වගේ gaming laptop එකක සාමාන්‍යයෙන් අපිට පැය දෙකක් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ battery life එක ගැන කතා කරද්දී කියන්න අවශ්‍ය දෙයක් තමයි Lenovo Vantage software එක මෙතන include කරලා තියෙනවා. මේ හරහා අපිට පුළුවන් බොහොම straight forward interface එකක් තියෙන්නේ. මේ interface එක හරහා බොහොම පහසුවෙන් අපිට පුළුවන් මේ laptop එක අපිට පාවිච්චි කරන්න අවශ්‍ය mode එක මොකක්ද කියලා තෝරන්න. Balance mode එකක් තියෙනවා, performance mode එකක් තියෙනවා, quiet mode එකක් තියෙනවා. මෙතනදී මම balance mode එකේ තමයි මේ තියෙන දේවල් විශේෂයෙන්ම test කරේ. ඒ වගේම කලින් තිබ්බ gaming test කරද්දී අනිවාර්යයෙන්ම මේක performance mode වලට දැම්මා. හැබැයි එහෙම ඔයාට අවශ්‍ය නැහැ මේ හරහා modes තෝරන්න. මොකද Lenovo AI engine එකක් මේ Lenovo Vantage software එක හරහා දීලා තියෙනවා. ඉතින් ආ විශේෂම ගේම් එකක් රන් කරනවා නම් වාගේ සිස්ටම් එක බැලන්ස් මෝඩ් එකේ තිබ්බත් ඒක පර්ෆෝමන්ස් මෝඩ් එකට ඔටෝමැටිකලි යන විදිහට තමයි මෙතනදී හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ බැලන්ස් මෝඩ් එක යටතේ ඊට පස්සේ මම කරේ බැටරි ටෙස්ට් එක. වීඩියෝ ෆයිල් එකක් ලූප් වෙන්න දැම්මා. පැය 4කට ආසන්න කාලයක් අපිට බැටරි ලයිෆ් එක ලබා ගන්න පුළුවන් වුණා. ඊටමත් හොඳ බැටරි ලයිෆ් එකක් කියලා කියන්න පුළුවන් මේ වගේ ගේමින් ලැප්ටොප් එකකට. ඉතින් මේ තියෙන්නේ 2022 වෙද්දී අපිට 11 gen i5 CPU එකක් එක්ක RTX 3060 6GB GPU එකක් එක්ක විශේෂයෙන්ම gaming කරන කෙනෙකුට සහ heavy workload වලට laptop එකක් හොයනවා නම් ඊටමත් හොඳ design එකක් practical design එකක් එක්ක තියෙන laptop එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයා මේක මිලදී ගන්නවා නම් පල්හැ description එකේ links තියෙනවා. ගිහින් බලන්න පුළුවන් Winsoft ඒ වගේම Redline Technologies shops වල ඒ වගේම ඔයාට මේක gedara ඉඳන්ම order කරලා gedara ටම ගෙන්න ගන්නත් අවශ්‍ය කරන පහසුකම් ඔයාට මේ හරහා තියෙනවා. ඉතින් මේ websites වලට ගිහිල්ලා number එකට call එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.